අයිබෝන් හැම දෙනාටම ටැවවි තප්පච්චි YouTube channel එකෙන් අද ඔයගොල්ලන්ව එක්කගෙන යන්නේ ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ් නගරයේ ආසන්නයේ තියෙන ෆෘට් ෆාම් එක. මේ ෆෘට් ෆාම් එක පිහිටලා තියෙන අපේ ගෙදර ඉඳන් විනාඩි 40ක් පමණ දුරින් පිහිටි ස්ථානය. අපි උදේ 10ට විතර ගෙදරින් පිටත් වුණා. අපි දැන් මේ ෆෘට් ෆාම් එක පැත්තට යන ගමන් ඉන්නේ. මේක ටිකක් විශාල පළතුරු ෆාම් එකක්. මේ පළතුරු ෆාම් එකේ ගොඩක් පළතුරු జాති තියෙනවා. අපි ගිහිල්ලා බලමු අද අපිට මොනවාද පළතුරු කඩා ගන්න පුළුවන් කියලා. ගෙදර ඉඳන් මයිල්ස් 30ක් විතර දුරක් ගෙවාගෙන අපි දැන් මේ ෆුඩ් ෆාම් එක පැත්තට හරවන ගමන් ඉන්නේ. අද අපි මේ ගමන සඳහා අපේ ෆැමිලි එකට අමතරව අපේ අක්කාගේ ෆැමිලි එකත් සහභාගී වුණා. අපි වාහනේ පාක් කරලා මෙතන ඉන්න මේ දෙන්නගෙන් අද කඩන්න පුළුවන් පළතුරු මොනවද කියලා අහන්න ගියා. මේ ෆෘට් ෆාම් එක අවුට් සීකර වඩා පැරණි ෆෘට් ෆාම් එකක්. මෙතන ජෙනරේෂන් කීපයක්ම මේගොල්ලෝ මෙතන වගා කරනවා. මෙතන මේ ඉන්න දෙන්න තමයි මේ ෆෘට් ෆාම් එකේ අයිතිකාරු දෙන්න. මං හිතන්නේ තාත්තයි පුතයි වෙන්න ඕනේ. මම මෙතන හිටපු සීයාගෙන් ඇහුවා අද කඩන්න පුළුවන් පළතුරු මොනවද තියෙන්නේ කියලා. අද අපි මේ ෆෘට් ෆාම් එකට ආවේ ප්‍රධාන වශයෙන්ම ප්ලම්ස් කඩන්න. ප්ලම්ස් ජාති දෙකක් තියෙනවා. එකක් යුරෝපියන් ප්ලම්ස් අනිත් එක නෝමල් ප්ලම්ස්. මේ යුරෝපියන් ප්ලම්ස් කියන එක තමයි මෙතන තියෙන්නේ. ඒක ඇත්තටම හරිම රහ පළතුරක්. අපේ වාසනාවට අද අපිට ඒක කඩන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ පළතුර සාමාන්‍යයෙන් හැදුනාම සති දෙකක් තුනක් වගේ ප්‍රමාණයකින් ඒක ඉවර වෙනවා. අපි මෙතන ඉන්න එක්කනාගෙන් ප්ලම්ස් තියෙන තැන ඩිරෙක්ෂන් නාගෙන මේ ප්ලම්ස් ගස් තියෙන පැත්තට යන ගමන් ඉන්නේ. ඒ අතරතුරේ මට පොඩි රයිඩ් එකකුත් හම්බුණා. මම මේ කාට් එක නැගලා ඇත්තටම මේ ප්ලම්ස් තියෙන තැනට කලින්ම ගියා. මේ යුරෝපියන් ප්ලම්ස් කියන එක හරිම රහ පළතුරක්. ඒක පොඩ්ඩක් කටුලොයි වගේ ගතියකුත් තියෙන. මොකද ඒක තලලා කනකොට තමයි ඒක රහ තියෙන්නේ. මගේ දුවලා දෙන්න එතෙන්ට ගිය ගමන් මේ ප්ලම්ස් කඩන්න පටන් ගත්තා. මේ හැම ගහකම වගේ ප්ලම්ස් ගොඩක් තිබ්බා. මම මේක ප්ලම්ස් කෙඩියක් හොඳට තලලා මගේ පොඩි දුවට කන්න දුන්නා. ඇත්තට මේක ආසාවෙන් කෑවා. අපි මෙතනින් ප්ලම්ස් කිලෝ 10ක් විතර කඩා ගත්තා. මේ ෆෘට් ෆාම් එක ඇතුලේදී ඕගලන්ට ඕන තරම් ෆෘට්ස් කන්න පුළුවන්. ඒවට ගෙවන්න ඕනේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ කඩාගෙන එළියට ගෙනියනවා නම් ඒවට තමයි ගෙවන්න ඕනේ. අපි මේ ෆාම් එකේ ඉන්නකම් ගොඩක් ප්ලම්ස් කෑවා. ඒ ප්ලම්ස් ගහෙන් කරන් කනකොට හරිම රසක් තියෙනවා. මොකද ඒවා ෆ්‍රෙෂ් ඉඳලා.
ප්ලම්ස් ගස් එහා පැත්තේ පීචස් තිබ්බා. අපි එතන පීචස් ගස් රටටත් ගිහිල්ලා පීචස් ගෙඩි කිහිපෙකුත් කෑවා. අපි යන දවස්වල පීචස් සීසන් එක ඉවර වෙලා තිබ්බේ. මේ අන්තිම ගෙඩි කිහිපෙ විතරයි මේ ගස්වල තිබ්බේ. ඒ හින්දා අපිට කඩාගෙන ගෙදර ගෙනියන්න තරම් ලොකු ප්‍රමාණයක් එතන ඉදිලා තිබ්බේ නැහැ. ඒ හින්දා අපි කැඩුවේ නැහැ. තියෙන්නේ ප්‍යාස් ගස්. මෙතන ප්‍යාස් ගස් වල සාමාන්‍ය තරමේ ගෙඩි තිබ්බා. හැබැයි මේ ප්‍යාස් හොඳටම ලොකු වෙලා තිබ්බේ නැහැ. අපි ඊුණාට ගෙඩි කීපයක් කඩලා කට්ටිය කෑවා. අපි ප්‍යාස් ගෙදර ගෙනියන්න කඩාගත්තේ නැහැ. හැබැයි අපි ගහ යට ඉඳිනම් ප්‍යාස් ගෙඩි කීපයක්ම කෑවේ. ඇත්තටම හරිම රසයි. ප්‍යාසු ජාති කිහිපයක්ම තියෙන කොළපාට එකක් තියෙනවා. ඊට පස්සේ තව පර්පල් කලර් වගේ ප්‍යාස් ජාතියකුත් තියෙනවා. හැබැයි මේ කොළපාට මේ දිගේ එක තමයි රහම එක.
අපි මේ මුලින්ම කඩාගත්ත ප්ලම්ස් ටිකට සල්ලි ගෙව්වා. ඊට පස්සේ අපි හිතුවා ඇපල් කඩන්න යන්න. අද ඇපල් ජාති දෙකයි කඩන්න පුළුවන්. ජින්ජර් ගෝල් කියන එකයි පෝලා රෙඩ් කියන ඇපල් ජාතියයි. මේ දෙකෙන් ජින්ජර් ගෝල් කියන එක හරිම රසයි. අපි මේ ජින්ජර් ගෝල් කියන එකෙන් ගොඩක් ඇපල් කැඩුවා. ඒක කොළපාට ඇපල් ගෙඩියක්. දුවල දෙන්නයි අක්කගේ පුතයි ඒගොල්ලෝ හරි ආසයි මේ ඇපල් කැඩුවා. අපි මෙතන ඇපල් කඩන ගමන් ගොඩක් ඇපල් කෑවා. ඇත්තට මේ ජින්ජර් ගෝල් කියන එක හරිම රසයි. අපි ඇපල් ගොඩක් කැඩුවේ නෑ, කිලෝ 10ක් කිලෝ වගේ තමයි කැඩුවේ. අපි හිතන් ඉන්නේ මේ ඇපල් වලින් ජෑම් එකක් හදන්න. මායි දුවල දෙන්න එකතුලයි ජෑම් එක හදන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒක හදන දවසට මම වීඩියෝ එකක් දාන්නම් කොහොමද අපි ජෑම් එක හදන්නේ කියලා.
අපි ඇපල් කඩල ඉවරලා ග්‍රේප්ස් තියෙන පැත්තට ගියා. මේ එලිස් ෆාම් එකේ හරිම රස ග්‍රේප්ස් තියෙනවා. අපි ගිහිල්ලා බලමු මොනවාද තියෙන ග්‍රේප්ස් කියලා. ಜಾති කීපයක්ම තියෙනවා. මං හිතන්නේ කොළපාට එක තමයි රහම ග්‍රේප්ස් මේකේ තියෙන. අපි ග්‍රේප්ස් කඩන්න යනකොට මේ ඇපල් ගස් ටික දැක්කේ. වගේ ලස්සනට ඇපල් තියෙනවා. රතු පාටට බල්බ් දාලා වගේ තියෙන්නේ. ඒ ඇපල් වල නම විදිහට ගහලා තිබ්බේ අකේන් කියලා ගහලා තිබ්බේ. අද ඒක හැබැයි කඩන්න බෑ. අකේන් කියන්නේ ජපනීස් වලින් ඩීප් රෙඩ් කියන එක. මං හිතන්නේ මේක ජපනීස් ඇපල් එකක් වෙන්න පුළුවන්. මෙතන ග්‍රේප්ස් ජාති දෙකක් තිබ්බා. එකක් ගොඩක් රතු පාටයි. අනිත් ග්‍රේප්ස් එක ටිකක් කොළ පාටට සහ ටිකක් ලා රතු පාටට වගේ තිබ්බේ. ඒ ලා රතු පාට ග්‍රේප්ස් ආදිම රසය අපි එකෙන් ගොඩක් කඩා ගත්තා. අපි ෆෘට් ෆාම් එකට ගිහිල්ලා ඉවර වෙලා ගෙදර යන ගමන් ක්ලීව්ලන්ඩ් ළඟ තියෙන ඊරි ලේක් එක බලන්න ගියා. ඊරි ලේක් කියන්නේ පංචමහා විල් වලින් එකක්. මේක තමයි පංචමහා විල් වලින් තියෙන පොඩිම ලේක් එක. අපි ලේක් එකට ගිය දවස පොඩ්ඩක් බිසි වෙලා තිබ්බේ. මොකද එදා ටිකක් රස්නේ දවසක්. රස්නේ වුණාම මිනිස්සු මේ බීච් එකට එනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මිනිස්සු ඇවිල්ලා ඒගොල්ලෝ එක එක ක්‍රීඩා වල දෙනවා. ඒගොල්ලෝ හැරිම විනෝදෙන් තමයි කාලය ගත කරන්නේ මෙතන. ඔකල්ලෝ ට්‍රැවල් විත් අප්පච්චි YouTube channel එකත් සමඟ රැඳී සිටින්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් අපි ඉදිරියේදී හමු වෙමු.